ගැන කියපු කතා සේරම ඇත්තද? කොයි එකට තෝත් වරක මං එක්කම ඒ තාමුදුරුවනේ මං වගේ වලු ගැත්තරෙක් ඕනද ඔය වගේ නරපණුවෙක් වරු ගහන්න? තමුන්නාන්සේ අර යක්සභාවේ කිව්වෙව් වලින් දෙකක් තුනක් කිව්වම නම් ගමය ගේත් විඳගෙන දුවයිනේ. මම ටිකක් හීතල කොරානේ නෝ වගේ පොත් ඉතින් කුදු පොඩකට අහුණින් ඉඳත දන්නේ නැහැ. කොයි එකටත් තෝත් වරක මා එක්කම බායකට නෙමෙයි පන්තොට පෙන්නන්ට ඕකව බරු ගන්න හැට. තමුන්නාන්සේ වෙවුලනවා නේද? වර. මොකද තෝතට ගල් ගැහි වර. මේ මිනිහමල යකෙක් කොහන්න ගිහිල්ලාද මම දන්නේ. ඉර මුදුන් යාමට ඇයි දැන් කට කොන්න බීගෙන අවුද බොලේ ඊ තමයි ගම මහගේ ගමයාගේ මහයිය මෙහෙම නම් ගමයා කොහමද හිටියේ මට පේන්නේ පූර්ණ කැමූ ගැන කියපු කතා සේරම ඇත්ත වගේ මේක නම් මාර වසවත්තියෙක් වෙන්න ඕන මට දැන් ඉස්සරහට යාගන්ටත් නෑ පස්සට යාගන්ටත් නෑ මම හැකර කටින්ද තමයි මේ සේරම නැස්පැති අනේ මං වගේ තකතිරුවේ මේ පූර්ණකේ කාවි නැත්තම් යන්තම් මගේ පණකෙන්ද බේරගෙන ගිහින් පරම්පරාවේ නම්බුවත් රැකගෙන මගේ තානාන්තරෙත් රැකගන්න තිබ්බා කමන්නේ අපි කොහෙ ඉස්සරහටම යනවා නැත්තං භීෂණ පරම්පරාවටම නව නිංගිලාවක්නේ අනේ හැබෑටම මං කාල භීෂණ කියලා මටම අමතක වුණානේ මොනවා වුණත් මේ පූර්ණකෑ ඉස්සර කොරා යන එක ඇඟට ගුණයි බැරි වෙලාවත් ගම්යා බොට්ටුවට පැන්නු පූර්ණකයා බිල්ලට දීලා මගේ පණකෙන්ද බේරගෙන දිව්වැක් බල පූර්ණකයෝ තෝ බය නැතුව මාත් එක්කම වර මං කාලභීෂණ බල කාලභීෂණ අපි වගේ තේජෝ බල පරාක්‍රමයෙන් යුක්ත සරේෂ්ඨ නායකෝ බිහි වෙලා ඉන්නේ තොපි වගේ ගැත්ත රකින්ට බොල මම නොදන්නවය හාමුදුරුවනේ මම නොදන්නවය අපි වගේ බලු ගැත්තෝ හැමදාම රැකෙන්නේ තමුන්නාන්සෙලාගේ පිහිටෙන් වග බල තොටනං හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන බව පේනවා තෝ ගෙහුම් බල ඔය කැනහිල් ගමේ ඉන්නවද කියලා හාමුදුරුවනේ මට නම් බෑ එක කරන්න මං අර ඇට්ටේරිය ගහට මුවා වෙලා ඉන්න. තමුන්නාසේ බය නැතුව යන්න. පරම්පරාවේ තේජස ඉහත අරගෙන බය නැතුව යන්න. මං අතෙන්ට වෙලාම ඉන්න.
එහෙනම් හොඳයි. එහෙනම් toy ඇටේරියා ගහට මුවා වෙලා හිටු. ඔතනින් ඇහැලා වෙන්නේ හැම නෑ. හාමුදුරුවනේ මොකද බලේ අන්න අර වසවර්ති මාර්ය අහිනවා වගේ කමරාලය කණ්ඩ බඩගිනි ඉනි ගහන අවකාශ එකේ හූ කීයක දුරනම් ආවත් බොලන් යෝධියේ උඹහගේ ඔය අඩුක්කව තාම හදලා ඉවර නැද්ද බොලන් ඉතත් හැරිලා හෝරා දෙකක්ම ගිහින් බොලන් යෝධියේ මං හිතුවා ටිග්‍රාලේ දිහා පැලුණාවද්ද කියලා අනේ බං උඹගේ ඔය ටකේ නවත්තලා තියෙන උලව්වක් නැත්තම් ගනිල්ලකෝ උඹේ හිතුව දුවේක ලේසි පාසු වැඩක් කියලා ගිනි කකා මී තනි අද්දකින් එපෑ සීරෝම වැඩ කරන්න ආනී තුන්දට නම් මොකෝ උදැහැ නැක්කේ ඉඳලාම බිමට බින් කරවල වැටෙනකම් උඹේ බඩගෙඩියට රාපුරෝණ එකම නෙවැඩේ අනේ බං උඹගේ ඔය ඉවිල්ල ඕකත් මහ කජ්ජක්ද බොලං අනේ මම එකට මං ඉතින් උඹට කියන්නේ මොනවට බැහැගේ ওই බඩගෙඩියට ওই හැටි බඩගිනි නා ඕන් ඇදයට කැත දොරමුල් මේ ඔදිගේ අඩුක්කුව නම් කොටා බාන්න එන්නේ ආ දැන් දැ ජාමිට තමයි එතකල් ඉතින් මට ඉවසත හැක මේක එහෙම් මලෙන් පුළුව නෑ යකෙකුගේ නහයක්වත් කපන්න මලකඩක් තා නුදේ යකා වෙන්න බෑ. මුගේ හැටියෙන් නම් පේන්නේ මූ යකුන්ගේ නායකයා වගේ. මූ මොකටද මෙහාට ආවේ? හරි. මට තේරුණා. එකත් එකටම මූ එන්ට ඇත්තේ මාව මරන්න වෙන්න ඕනේ. යක්කු හිතනවා ඇති නරයන්ට කුරහන් අදින එක නින්දාවක් කියලා. මෝට අද මුගේ අම්මා මුත්ත කාලේ ඉගැන්වුවේ නැති පාඩමක් උගන්වලා තමයි පස්ස බලන්න උනේ. අපේ හුඳ දැනගැනීම වගේ තරම. බොලන් යෝධියේ මෙහාට වරෙල්ලකු. මේ මල යසනික් කොහාටම කබෑ වුණාද මන්දා. බොලන් යෝධියේ
මෙහාට වරෙල්ල. මේක තාමත් ඇරුණාද ඔක කපා ගන්න. මේ මෙහාට සීහා. අනේ බුදුගම හාමිනේ. තව මරන්න එපා. මොකද බොලේ? මූදාද කුරක් අම්මල්ලගෙන ආවි. මෙහාට වර. මෙහාට වර. තෝ තාමත් ගාටනවා මගේ බඩගින්නක් තියවාගින්. තාඩ මමා. තෝ කොහේ ඉඳලා අපි යකේ? අනේ බුදුගම හාමුදුරුවනේ. මං තමයි කාල බිහිසන කියන්නේ. මං ආවේ ඔබතුමාට අනතුරක් කරන්න නෙමෙයි. තමුන්නාන්සේගේ තේජෝ බල පරාක්‍රමය ගැන අහලා තමුන්නාන්සේ වගේ උත්මෙක් බෑ දැකලා මං කෙරෙන්ට ඕනේ රාජකාරි දැනගෙන යන්ටයි ආවේ. හාමුදුරුවනි තමුන්නාන්සේට කුරක්කම් මේවර කොන්න පූර්ණකයා මට තමුන්නාන්සේගේ පුරාජේරුව කිව්වම තමුන්නාන්සේ දැක ගන්න ලොකු දල දුකක් ඇති වුණා. දොල දුක් ගාවල් හැදෙන්නේ ගෑනුන්ට නේ බොල නේද? දොබේ වරිගෙන පිරිමින්ටත් දොල දුක් ගාවල් හැදෙන පාටයි. ආ ඒකෙන් කමක් නැහැ කෝබල පූර්ණකයා. ආ මුදුරුවනි. ආ නර ඇටේරිය ගහට මුවා වෙලා ඉන්නෝ. ඇත්ත තමයි. ආ බලහල්ලකෝ බලු කුක්ෙක් වගේ හැංගිලා ඉන්න හැටි. ඒයි පූර්ණකයා. මෙහාට වර. මෙහාට. බැලු කුක්කා. අනේ ගමහාමුදුරුවනේ. මගේ අතේ නම් කිසිම දෝෂයක් නැහැ. යන්තම් මගේ පන කෙන්ද රැක දුන්නොතින් ඇති. පූර්ණකට මේ වහලයට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මං දන්නා තොපි දෙන්නම ඇවිල්ලා තියෙන්නේ මොකක් හරි අංචියක් අදින්න කියලා. තොපි දන්නවද බලව මං කවුද කියලා? ආ? තොපේ ඉහේ ඉඳන් පට්ට ගහනවා කියා අපියව් ඇත්ත. අනේ අනේ බුදුගම ආමුදුරුවනේ මං නම් මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. මං දන්නා තොගේ සම්බන්ධයක් නැති හැටි. කියා අපිය තොට කියන්න දෙන දේවල්. ඉක්මන්. මෙන්න මේ කාල බීසන උන්නාන්සේ තමයි ඔක්කොටම වැරදිකාරයා. මං තමුන්නාන්සේට කුරක්කම් මෙහෙවර කරන එක අපේ මුළු වරිගෙටම මහා නින්දාවක් කියලා මුන්නාන්සේ තමයි කෝරනාඩු කළේ. තමුන්නාන්සේ නිසව්ව පෙන්නුවේ නැත්තම් මාවත් මරනවයි කියලා මාව මෙයාට අරන් ආවේ මුන්නාන්සේ තමයි. අද අද බල. තෝ මාව මරන්න දායේ. ආ? අල්ලපියෝක. අල්ලපියෝක. මං තෝ අද කෑලි කෑලි වද බැටි ගහනවා. අල්ලපියෝ. අනේ බුදුගම හාමුදුරුවනේ මාව මරන්න එපා. මහ පණකෙන්ද බේරගෙන යන්ට ඉඩ අරින්ට. වැසමුණි උන්නාන්සේ පල්ලා. වැසමුණි උන්නාන්සේ පල්ලා මං හැම පෝයකටම වීමලු පහ ගානගෙන ඇල්ලා දෙන්නම්. මං කිව්වේ මූ ඇවිල්ලා තියෙන්නේ මාව මරන්ටයි කියලා කිරි ගහටන්න. අම්මෝ මතක් වෙනකොටත් ඇඟේ ලේ වතුර වෙනවා. මාර්යාගේ කටින් බේරලා තියෙන්නේ 99. අයියේ නායක දෙයියෝ බැලුවා. මුගේ යෝජනාව නම් නරක නෑ. හැම පෝයටම වීමලු පහ ගානේ. මටයි පුරන්සි නාටයි හිටිය හැකි රජගෙදර පරෙයිය වගේ මැරෙනකල්. මුන් හිතාගෙන ඉන්නේ නරයක් නරයෝ කියන්නේ මහා නෝන්ජල්ලු ජාතියක් කියලා. මුන් දන්නේ නෑ නරයින්ගේ තරම. ඇයි මේ බලාපියව්? මම තොපි දෙන්නව මරන්නේ නෑ. අදට සමාව දෙනවා. හැම පෝයකටම සැරයක් තෝ වීමලු පහයි. තෝ පුරාම් මලු පහයි. තොපිලා මගේ යන කඩකලොත් එහෙම දන්නවනේ මේ පුංචිරාල කවුද කියලා? ඈ අපේ ගෝටයිම්බර යෝධයා උඩ පැනලා වම්පයේ සුලගින්නේ ගහපු පාර. තොපේ මහසෝන් ගෙරියාගේ ඉස්කට් අට ඉස්බක් දුර ගිහිල්ලා වැටුණායි කියලා තොපි අහලා තියෙනවද? මේ පුංචිරාල ගෝටයිම්බර්ටත් වැඩිය බොහෝම ලොක්කෙක්. තොපේ කඳබඩ මහත් උනාට දැනගනියව් නරයෝ කියන්නේ තොපිට වැඩිය බලගත් జాතියක් කියලා.
දුවපියෝ යන්න මගේ දැහැත්න පෙන්න. දුවපියෝ. දුවපියෝ. කම්මුතුයි අහක හෙලන ආලවන්ත අඟර දඟර උල්පතයි ඉනි නග දෙන දෙන ඉනි නග දෙන දෙන ඉනි නග දෙන දෙන ඉනි නග දෙන දෙන බැතයි කුරහනුයි අඩුවට කොහෙන් ලැබෙන්නේ අපට බැඳුනු නිවට යකුන් ගෙන විත් දෙන්නේ පින්වත්තට නැහැ කාටත් ඔළුව බැතයි අම්බරුවයි වගේ දකිටතා අපේ ගෙටත් කිරි ඉදිරෙයි දොන්ද දකිටතා දොන්ද දකිටතා